අපි අද කතා කරන්නේ ටෙලිකමියුනිකේෂන් එහෙම නැත්නම් කමියුනිකේෂන් කියන ඒරියා එකට රිලේටඩ් ටොපික් එකක්. ඒ කියන්නේ විදුලි සංදේශ එහෙම නැත්නම් සංනිවේදන තාක්ෂණයට සම්බන්ධ මාතෘකාව ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. සංනිවේදනය එහෙම නැත්නම් මේ ජංගම දුරකථන සංනිවේදනය කියලා කතා කරද්දී මෙහි තියෙනවා ආරම්භයේ සිට අද දක්වා නොයෙකුත් වකවානු තියෙනවා. ඒ තාක්ෂණයේ දියුණු වීමත් සහ නව සොයා ගැනීමත් සම්බන්ධ කරගෙන ඒ යුගයන් විශේෂයෙන් හඳුන්වනවා. ජංගම දුරකථන භාවිතයේදී එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් හරි ස්මාර්ට් ඩිවයිස් හරි කියලා අපි ගත්තොත් ඒ භාවිතයේදී තියෙනවා වොකැබුලරි එකක්. එහෙම නැත්නම් මේ ඒකට අදාළ වචන ගොන්නක් තියෙනවා. හැමෝටම මේක හොඳට පුරුදු වචන. බොහෝ වෙලාවට භාවිතයේදී එහෙම නැත්නම් විවාහරදී කතා කරනවා 3G, 4G, 5G එහෙම නැත්නම් LTE කියනවා, GPRS කියනවා, 3G කියනවා, CDMA කියනවා. මොනවාද මේවා? මේ වගේ වෙනස මේක නිසියාකාරව හඳුනාගන්නේ අවබෝධ කරගන්නේ කොහොමද? ඒ ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. මේකෙදි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ G කියලා හඳුන්වන්නේ 2G, 3G, 4G, 5G කියන්නේ මේ ජෙනරේෂන් එක. එහෙම නැත්නම් මේ වකවානුව, එහෙම නැත්නම් මේ යුගය. මේ ජෙනරේෂන් එක කියන්නේ මේ ජංගම දුරකථන හෝ එහෙම නැත්නම් මේ සංනිවේදන තාක්ෂණයේ ආරම්භයේ සිට අද දක්වා විවිධ වකවානුවල ඒ දියුණුවත් සමග ඒ යුග අපි හඳුන්වනවා 1, 2, 3, 4 ආකාරයට 1G, 2G, 3G, 4G, 5G. ඒ වගේම තව ඉදිරියට එහි දියුණු අනුව තව 5G වලට එහා 6G ඒ වගේ ඒ ආකාරයෙන් ඉදිරියේ තව ජෙනරේෂන්ස් බිහි වෙයි. එහෙමනම් අපි දැන් මේ අදහසක් තියෙන මේ G කියලා හඳුන්වන්නේ ජෙනරේෂන් එක. එහෙම නැත්නම් මේ සංවේදන තාක්ෂණයේ නොයෙකුත් යුගයන්. එතකොට මොනවාද මේ LTE, CDMA, GPRS ඒව කියන්නේ? මේ කියන්නේ මේ ටෙක්නොලොජිස්. එහෙම නැත්නම් මේ තාක්ෂණයන් ඒ යුගයන් වලට, එහෙම නැත්නම් මේ ජෙනරේෂන් වලට අදාළ තාක්ෂණයන් තියෙනවා. උදාහරණයක් විදිහට 2G කියන ජෙනරේෂන් එකේදී මේ වකවානුවේ තිබුණ තාක්ෂණය නෙවෙයි 3G කියන කොට, ඒ කියන්නේ 3rd ජෙනරේෂන් එකේ තියෙන්නේ. ඒ නොයෙකුත් වකවානුව වලට අදාළ තාක්ෂණයන් තියෙනවා. මුලින්ම අපි බලමු දැන් මේ ජෙනරේෂන්ස් කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේ ජෙනරේෂන් මුලින්ම 0G, 1G එහෙම තිබුණේ නැහැ. මුලින්ම මේක 2G කියලා තමයි පටන් ගත්තේ. ඒකට හේතුව තමයි 1980 ගණන් වල අගභාගයේ වගේ වෙනකොට තමයි මේ තාක්ෂණය ආවේ. එතකොට ඒ 2G කියලා හඳුන්වන්න ගත්තේ ඊට කලින් තිබුණු තාක්ෂණයට වඩා දිගුණු තාක්ෂණයක් වුණා මේක. ඒ නිසා මේක 2G එහෙම නැත්නම් 2nd ජෙනරේෂන් කියන විදිහට හඳුන්වනවා, දෙවන යුගය. එතකොට 1st ජෙනරේෂන් කියලා තියෙන්නේ මේ ඊට කලින් යුගය තමයි. ඒ වගේම මේ 1st ජෙනරේෂන් එකට කලිනුත් ඊට වඩා දිගුමෙන් අඩු තාක්ෂණයක් තිබිලා තියෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වයර්ලස් කමියුනිකේෂන් එකක් නෙවෙයි. අද අපි කතා කරන්නේ 5G කියන. එහෙම නැත්නම් 5th ජෙනරේෂන් එක ගැන. අපි දැන් බලමු 0G ඉඳන් 5G වෙනකන් තිබුණු මේ වකවානුවන් වල අදාළ තාක්ෂණයන් මොනවාද, මේ ටෙක්නොලොජිස් මොනවාද භාවිත කරේ කියලා. 0G කියන්නේ ස්ථාවර දුරකථන භාවිත කරපු යුගයක්. 1st ජෙනරේෂන් එකට 1G වලට යද්දී මේ තාක්ෂණයන් කීපයක් හම්බ වෙනවා. MPS කියලා තියෙනවා, AMPS කියලා කියන එකට, TACS කියලා තියෙනවා, ඒ වගේම NMT. මේ තාක්ෂණයන් හඳුන්වන්නේ ඒ රටවල් වල සහ ඒ සමාගම් වල හඳුන්වන තාක්ෂණයන්. මේ 1G වල තියෙන වෙනස තමයි මේක ඇනලොග්. ඒ කියන්නේ ඇනලොග් ඩිජිටල් කියලා තියෙනවා. ටෙක්නොලොජි එකේ ක්‍රියාකාරීත්වය ටෙක්නොලොජි අනුව කොටස් දෙකකට බෙදෙනවා. 1st ජෙනරේෂන් එකේදී මේ ඇනලොග් කියන ටෙක්නොලොජි මේවා ගොඩක් දුරට මේ අපිට පාලනය අඩුයි. නමුත් මෙහි තියෙන ෆීචර්ස් එහෙම නැත්නම් තියෙන පහසුකම් ප්‍රමාණය, ඒ වගේම වැලියු ඇඩඩ් සර්විසස් අපිට තියෙන අමතර පහසුකම් සහ ෆීචර්ස් අඩුයි මේ 1G වල. ඇනලොග් ඩිජිටල් කියන සංකල්පය වෙනම පාඩමකින් කතා කරන්න ඕන දෙයක්. උදාහරණයක් විදිහට ගන්න හඳුන්වන්න පුළුවන් අපිට මතක ඇති මුල්ම කාලයේ දුරකථන ලංකාවට 1990 ගණන් වල වගේ ආපු දුරකථන වල ඒ කියන්නේ පාවිච්චි කරන කෙනාට යූසර්ට මොකුත් කරන්න බෑ. ඒ අදාළ ආයතනයෙන්ම ඒක කන්ෆිගර් කරලා දෙනවා අපිට තියෙන කතා කරන්න විතරයි. ඒ කාලේ දුරකථන වල වෙන පහසුකම් තිබුණේ නැහැ. පණිවිඩ යවන්න, SMS යවන්න, ඉන්ටර්නෙට් ඒ පහසුකම් තිබුණේ නැහැ. කෝල්ස් ගන්න විතරයි පුළුවන්.
නමුත් අපි මේ ඩිජිටල් කියන සංකල්පයට යනකොට මේ ගොඩාක් මේ යූසර් භාවිතා කරන්නාට කන්ට්‍රෝල් එක පාලනේ වැඩි. මේ තියෙන ෆීචර්ස් වැඩි. SMS කියන ඒවා තියෙනවා. ඒ වගේම යම් දුරකට දත්ත සංවේදනය ඩේටා කමියුනිකේෂන් අපිට ඩේටා පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉන්ටර්නෙට් යන්න ඒ වගේ පොඩි පොඩි තව අමතර පහසුකම් ටිකක් ෆීචර්ස් ටිකක් ඇඩ් වෙනවා. මේ 2G එහෙම නැත්නම් සෙකන්ඩ් ජෙනරේෂන් එක. ඉතින් මේක තමයි මේ ඇනලොග් ඩිජිටල් කියන එක මොබයිල් කමියුනිකේෂන් වලට ගත්තම ඒ තියෙන වෙනස. 2G කියන යුගයේ ජෙනරේෂන් එකේ තියෙන GSM කියන ටෙක්නොලොජි. ග්ලෝබල් සිස්ටම් ෆෝ මොබයිල් කමියුනිකේෂන් එක තමයි GSM කියන්නේ. ඊළඟට 3G කියන යුගය එනවා. 3G කියන යුගයේ තියෙන ටෙක්නොලොජි එක තමයි WCDMA. වයිඩ් බෑන්ඩ් coded division multiple access CDMA කියන්නේ coded division multiple access කියන ටෙක්නොලොජි එක. ඊළඟට අපි එනවා 4G කියන එකට. 4th generation එකේ ටෙක්නොලොජි තමයි LTE කියන්නේ long term evolution. ඒ වගේම තව ටෙක්නොලොජි එකක් තියෙනවා WiMAX කියලා. නමුත් WiMAX වලට වඩා භාවිතා කරන්නේ LTE කියන තාක්ෂණය. WiMAX කියන්නේ worldwide interoperability for microwave access කියන එක. ඒ WiMAX තාක්ෂණය ඊට අඩුවෙන් තමයි භාවිතාවන්නේ. ඊළඟට 5G ගැන අපි කතා කරමු. 5G වලට අදාළ ටෙක්නොලොජි තමයි MIMO කියන්නේ মাল্টিපල් ඉන්පුට් মাল্টিපල් අවුට්පුට්. මේ ටෙක්නොලොජි එක තමයි යොදාගෙන තමයි මේ යනසා ඉදිරියට එන ජෙනරේෂන් එකේ දුරකථන සංනිවේදනය එහෙම නැත්නම් මොබයිල් කමියුනිකේෂන් නෙට්වර්ක් සහ මේ සිස්ටම්ස් ජාල සහ මේ පද්ධති නිර්මාණය කරන්නේ. අපි බලමු දැන් 0G කියන්නේ මොකක්ද කියලා. ෆස්ට් ජෙනරේෂන් කියලා එකක් තියෙනවා. කියන්නේ පළවෙනි යුගය. ඊට පෙර කලාපය තමයි 0G කියලා කියන්නේ. මේක ඇත්තටම ආරම්භ වෙන්නේ 1940 වගේ කාලයකදී. මේ කාලෙදි මේ ටෙක්නොලොජිස් කිහිපයක් තියෙනවා. PTT කියලා කියන push to talk. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නා මේ walkie talkie කියන එක. මේකෙදි අපි මේ බටන් එකක් බොත්තමක් ඔබාගෙන කතා කරනවා. කතා කරලා කතා කරගෙන මේ බොත්තම අතරේට අතාරිනවා. ඊට පස්සේ තමයි අපි අනිත් පැත්තේ ඉන්න කෙනාට කතා කරන්න පුළුවන් වෙන්නේ. කවරකට කතා කරන්න පුළුවන් එක්කෙනාටයි. ඒක තමයි මේ push to talk කියන PTT කියන ටෙක්නොලොජි එක. ඊළඟට තව ටෙක්නොලොජියක් තියෙනවා MTS කියලා. මොබයිල් ටෙලිෆෝන් සර්විස්. මේ MTS කියන එක ගොඩක් ලාට සම්බන්ධ වෙන්නේ මේ ස්ථාවර දුරකථන. අපි මේ ලෑන්ඩ්ලයින් කියලා කියන්නේ ස්ථාවර දුරකථන ජාලයත් එක්ක සම්බන්ධ වෙන එක. මේක ඔටෝමේටඩ් නෙවෙයි. ස්වයංක්‍රීය ක්‍රියා කරන්නේ නැහැ. මේකට ඔපරේටර් කෙනෙක් ඕන ක්‍රියා කරවන්නේ. අපි ස්ථාවර දුරකථනයකින් කෝල් එකක් ගන්නවා නම් අපි ඔපරේටර්ට කතා කරලා අපි දෙනවා ඒ අදාළ ග්‍රාහකයා මම නැත්තම් මේ මොබයිල් එක පාවිච්චි කරන කෙනාගේ නම්බර් එක. ඊට පස්සේ යා එක කනෙක්ට් කරලා දෙනවා. ඒ වගේම මේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන කෙනා ලෑන්ඩ් ෆෝන් එකට එහෙම නැත්නම් ස්ථාවර දුරකථනයට කතා කරන්න ඕන නම් එයා නැවත වාරයක් අර ඔපරේටරට මේ නම්බර් එක දීලා ඒකට කනෙක්ට් කරන්න කියලා කියන්න ඕනේ. පුද්ගලයෙකුගේ සම්බන්ධයක් සහිතව, ඒ කියන්නේ මේ හියුමන් ඉන්වෝල්වමන්ට් එකක් තිබුණා මේ යුගයේ ටෙලිෆෝන් වල. ඊළඟට තියෙනවා IMTS. ඒ කියන්නේ ඉම්ප්‍රූව්ඩ් මොබයිල් ටෙලිෆෝන් සර්විස් කියන එක. මේ IMTS කියන එක තවදුරටත් දිනු කරලා තමයි IMTS කියන ටෙක්නොලොජි එකට යන්නේ. ඒ වගේම එතකොට මේවයි භාවිතා කරන්නේ සංඥා සංඛ්‍යාත වලින් තමයි සංවේදනය කරන්නේ ෆ්‍රීකවෙන්සි වලින්. මේ MTS වල භාවිතා කරේ VHF කියන ෆ්‍රීකවෙන්සි. ඒ කියන්නේ very high frequency කියන සංඛ්‍යාතයන්. අපි අපේ තියෙන ඇන්ටනා ඒ වගේම අපි මේ ටෙලිවිෂන් වල තියෙන සංඛ්‍යාත පරාසයන් VHF UHF කියලා ඒ වගේ මේ VHF කියන ෆ්‍රීකවෙන්සි රේන්ජ් එකේ තමයි MTS කියන තාක්ෂණය වැඩ කරේ. ඒ වගේම IMTS කියන ටෙක්නොලොජි එකට යූස් කරේ VHF UHF කියන ෆ්‍රීකවෙන්සි බෑන්ඩ් දෙකම භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ VHF කියන්නේ very high frequency, UHF කියන්නේ ඊට වඩා වැඩි සංඛ්‍යාවෙන් ultra high frequency තමයි UHF කියන්නේ. මේ සංඛ්‍යාත පරාසයන් දෙකම භාවිත කරලා තිනවා මේ IMTS කියන ටෙක්නොලොජි එකට. මේ තමයි 0 generation. ඒ කියන්නේ first generation එකට කලින් තිබුණ තාක්ෂණයන්. ඊළඟට අපි යමු මේ first generation එකට. මේක මේ first generation එක පටන් ගන්න ඇත්තරම 1970 අග භාගයේදී. ඒ කාලේ තිබුණා ටෙක්නොලොජිස් කිහිපයක්. ඒක ඒ රටවල් වල අනුව සහ ඒ රටවල් වල තිබුණ දුරකථන සංනිවේදන සමාගම් අනුව මේ නම් සහ මේ තාක්ෂණ වෙනස් වෙලා තිනවා. ඒගොල්ලෝ යොදාගත්තේ ආකාරය අනුව AMPS කියලා එකක් තියෙනවා. AMPS Advanced Mobile Phone Service කියලා. ඒක තමයි AMPS කියන්නේ. ඒක එක ටෙක්නොලොජියක්, එක ලෝකයේ එක කලාපයක භාවිතානු එක සමාගමක් විසින් ඉම්ප්ලිමන්ට් කරපු ගොඩනගපු තාක්ෂණය. ඊළඟට TACS කියලා එකක් තියෙනවා. Total Access Communication Systems. මේකත් වෙනත්
කලාපයක වෙනත් සමාගමක් විසින් භාවිතා කරපු දුරකථන පද්ධතියක් සහ ජාලයක් NMT කියලා දෙන නෝඩික් මොබයිල් ටෙලිෆෝන් කියලා මේකත් එක්තරා තවත් කලාපයක භාවිතා කරපු සංවේදන තාක්ෂණයක් මේ තාක්ෂණයන් වල යොදාගත්තේ ෆ්‍රීකවන්සි එක සංඛ්‍යාතය කිලෝහර්ට්ස් 30ක වගේ සංඛ්‍යාතයක් පරාසයන් තුල තමයි මේවා ක්‍රියා කරන්නේ ඊළඟට මේකෙදි බෑන්ඩ්විඩ්ත් එක අපි බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ මොකක් හරි මාධ්‍යයක ගමන් කරන්න පුළුවන් දත්ත ප්‍රමාණය උදාහරණයක් විදිහට ගත්තම අපි ගමු ජල නලයක් ජල නලයක ගමන් කරන්න පුළුවන් වතුර ජලයේ ප්‍රමාණය උදාහරණයක් විදිහට ගමු ඒක අඟල් භාගයක නලයකට යනවට වඩා අඟල් දෙකක නලයක යන ජල ප්‍රමාණය වැඩි වගේ අඟල් හතරක නලයක යන ජල ප්‍රමාණය ඊට වඩා වැඩි එහෙමනම් මේ බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ මේ මොකක් හරි මාධ්‍යයක් ඒක වයර් එකක් වෙන්න පුළුවන් වයර් එකක් නැති වයර්ලස් එහෙම නැත්නම් රැහෙන් රහිත මාධ්‍යයක් වෙන්න පුළුවන් මේ මාධ්‍ය තුලින් ගමන් කරන දත්ත ප්‍රමාණය නැත්නම් ඩේටා ප්‍රමාණය තමයි මේ බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ එතකොට මේ ෆස්ට් ජෙනරේෂන් වල එකේදී ගමන් කරන්න පුළුවන් ඩේටා ප්‍රමාණය ඉතාම සුළු ඉතාම කුඩා දත්ත ප්‍රමාණයක් ගමන් කරේ 2KBPS මේ දත්ත ගණනය කිරීමේ කුඩාම එකකේ තමයි බිට් කියන්නේ BPS කියන්නේ bits per second තප්පරයකදී ගමන් කරන bits ප්‍රමාණය තප්පරයකදී ගමන් කරන දත්ත ප්‍රමාණය kilobits per second කියන්නේ තප්පරයකදී ගමන් කරන kilobits ප්‍රමාණය kilobits කොපමණ ප්‍රමාණයක්ද කියන එක. එතකොට මේ first generation එකේ තියෙන මෙන්න මේ අපි කතා කරපු ටෙක්නොලොජි වල bandwidth එක උනේ 2KBPS ඒ කියන්නේ තප්පරයකට kilobits දෙකක ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් තමයි මේවයි ගමන් කරන්න පුළුවන් උනේ. අපි ඊළඟට බලමු මේ 2G එහෙම නැත්නම් second generation එක ගැන. මේකට කියනවා ඒ වගේම මේ cultural evolution කියලා කියනවා. ඒ කියන්නේ මේ සංස්කෘතියේ ලොකු වෙනසක් පෙරලියක් සිදු වුණා මේ කාලේ. එමෙතන මේ second generation එකේ තාක්ෂණයන් එක මේක 1980 ගණන් වල තමයි මේ තාක්ෂණයන් එන්නේ. මේ ප්‍රධානම තාක්ෂණය තමයි GSM Global System for Mobile Communication. 1990 ගණන් වල මැද භාගයේ ඉඳන් තමයි මේ ලංකාවට GSM තාක්ෂණය එන්නේ. එතකොට මේ GSM කියන්නේ 2G communication එක. මේකෙදි මේ කතා කරන එකට කෝල් ගන්න එකට අමතරව SMS යවන්න තව පහසුකම් මේකට එකතු වෙලා තියෙනවා. ඒ වගේම යම් කිසි ප්‍රමාණයක ඉන්ටර්නෙට් භාවිතා කිරීමට අන්තර්ජාල පහසුකම් යම් කිසි ප්‍රමාණයකට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තව තව features එහෙම නැත්නම් value added services මේ තාක්ෂණයේ අපිට ලැබිලා තිනවා. ඒ වගේම ඒ කාලේ මේ ෆෝන් පාවිච්චි කරපු අයට මේක නවබෝධයක් තිබුණාට මතක ඇති මේ GPRS කියනවා, H කියනවා, GSM කියනවා, 2.5G ඒ වගේ. ඒකෝට මේ GSM තමයි මේ ප්‍රධාන තාක්ෂණය. ඊට පස්සේ ඒ කියන්නේ මේ 2G නැත්නම් second generation එකේ. ඒ වගේම මේ ඒ කාලේ මාව 2.5G කියලා එකක්. ඒ කියන්නේ මේ 2G යුගයේ තිබුණ තාක්ෂණයට වඩා දියුණු මදක් දියුණු කර තාක්ෂණයක් ඒක අපි 3G නෙවෙයි 2.5 ජෙනරේෂන් එක කියලා හඳුන්වනවා. ඒ කාලේ තමයි මේ GPRS කියන එක හඳුන්වා දුන්නේ. ග්ලෝබල් පැකට් රේඩියෝ සර්විස් තමයි GPRS කියන්නේ. ඒ GPRS භාවිත කරගෙන තමයි අපි ඉන්ටර්නෙට් යූස් කරේ. ඊටාම කුඩා වේගවලින් හරි අපහසුයෙන් තමයි ඒ කාලේ මේ ඉන්ටර්නෙට් යූස් කරේ. අන්තර්ජාල පහසුකම් අපි මේ මොබයිල් ෆෝන් එකෙන් ලබා ගත්තේ. ඒකම ඊළඟට එනවා 2.75G කියලා. ඒ කියන්නේ මේ 2G කියන මේ second generation එකේම තව කොටස් එනවා 2.75 කියලා. තව මේ අනු යුගයක්. ඒකෙදි H කියලා තමයි තාක්ෂණය. Enhanced data rate for GSM evolution. ඒ කියන්නේ මේකෙදි මේ තව අන්තර්ජාල පහසුකම් තව ටිකක් දියුණු වෙලා තියෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ features එහෙම නැත්නම් ඒ value added services තව වැඩිපුර add කරලා තිනවා මේ 2.75G generation එකේදී. එහෙම නැත්නම් මේ ඒ යුගයේ භාවිතා කරපු edge කියන technology එකත් එක්ක අපි මේ 2G වල frequency එක නැත්නම් සංඛ්‍යාත පරාසය ගත්තාම මේක gigahertz range එකේ පරාසය තියෙනවා. ඒ හින්දා තමයි මේ සංඛ්‍යාත පරාසය වැඩි හින්දා තමයි අපිට මේ අන්තර්ජාල පහසුකම් සහ අනිකුත් ඉන්ටර්නෙට් රිලේටඩ් ෆීචර්ස් එහෙම නැත්නම් අන්තර්ජාල සම්බන්ධ පහසුකම් සහ ඒ වේගයන් ලබා ගැනීමට හැකි වෙන්නේ මේ සංඛ්‍යාත පරාසය නිසා. 1.8 GHz වගේ කලාපයක තමයි
මේ සංඛ්‍යාත පරාසයන් පවතින්නේ. ඒ වගේම මේකේ සැලකිය යුතු ප්‍රමාණයෙන් වැඩි බෑන්ඩ්විඩ්ත් එක දත්ත සංනිවේදනය කිරීමේ උදාරතාව වැඩි. මේකේ 14.4 ඉඳන් 64 කිලෝබිට් පර් සෙකන්ඩ් දක්වා පරාසයක දත්ත සංනිවේදනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තප්පරයකට කිලෝබිට්ස් 14ක වගේ ඉඳන් තප්පරයකට කිලෝබිට්ස් 64ක් දක්වා ප්‍රමාණයක දත්ත සංනිවේදනය කිරීමේ හැකියාවක් මේ ටෙක්නොලොජි එකට තියෙනවා. ඊළඟට අපි යමු 3G කියන එක. මේක ගොඩක් අයට මතක සහ මේ ෆැමිලිය ඇති 3G කියන එක මේ මෑතක් වෙනතුරු භාවිත කර දැනටත් භාවිත වෙනවා. මේකට කියන අපි 3rd generation එක. ඒ වගේම තව මේකට කියන පැකට් ස්විචින් රෙවලූෂන් කියලා. ඒ පැකට් ස්විචින් කියන සංකල්පය අපි වෙනම කතා කරමු. ඒකට තියෙනවා සර්කිට් ස්විචින්, පැකට් ස්විචින් කියලා කන්සෙප්ට් දෙකක්, සංකල්ප දෙකක් තියෙනවා මේ කමියුනිකේෂන් එහෙම නැත්නම් මේ ටෙලිකමියුනිකේෂන් වලදී, එහෙම නැත්නම් ඩේටා කමියුනිකේෂන් වලදී. මේ තියෙන තාක්ෂණයේ දියුණුවත් සමග තමයි මේ පැකට් ස්විචින් කියන සංකල්පය මෙතනට එන්නේ. ඒ නිසා තමයි අපිට මේ පැකට් ස්විචින් කියන පැකට් කියන සංකල්පය මත තමයි අපිට මේ අන්තර්ජාල පහසුකම් නැත්නම් ඉන්ටර්නෙට් ෆැසිලිටීස් වැඩි වැඩියෙන් භාවිත කරන්න පුළුවන් වෙන්නේ. මේ 3rd generation එක ආරම්භ වෙන්නේ 1990 ගණන් වල ඉඳන්. මේ කතා කරන්නේ අපි ලෝකයේ, මේ ලංකාව ගැන නෙමෙයි, මේ ලෝකයේ මේ යුගයන් ආරම්භ වුණේ සහ මේවා පැවතුණු කාලවල ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ 3G 3rd generation එකෙදි භාවිත කරපු තාක්ෂණය තමයි WCDMA. මම කලින් කිව්වා මේක CDMA කියන්නේ coded division multiple access. ගොඩක් අය මේ CDMA කියන එක හුරු ඇති CDMA phone කියලා තියෙනවා. ඒවයි පාවිච්චි කරේ CDMA කියන ටෙක්නොලොජි එක. මේ WCDMA කියන්නේ wide band. වයිට් බෑන්ඩ් කියන්නේ මේ තියෙන බෑන්ඩ් කියන්නේ මේ කලාපයේ වයිට් බෑන්ඩ් කියන්නේ වයිට් කියන්නේ ලොකු, ඒ කියන්නේ ලොකු පරාසයක බෑන්ඩ් එකක් පාවිච්චි කරනවා මේ දත්ත සංනිවේදනයේ. ඒ නිසා තමයි අපිට මේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධකම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. වයිට් බෑන්ඩ් කෝඩඩ් ඩිවිෂන් මල්ටිපල් ඇක්සස් තමයි මේ WCDMA කියන්නේ. මේ 3G වලත් තව දියුණු වෙලා තිනවා. මේ 3G කියන මේ ජෙනරේෂන් එක ඇතුළෙම මේ තාක්ෂණය තව ටිකක් දියුණු වෙලා ඇවිල්ලා තිනවා. 3.5 කියලා ජෙනරේෂන් එකක් හැදිලා තිනවා මේ 3G කියන යුගෙම. ඒකත් ඕගලන්ට ගොඩක් අයට මතක ඇති 3.5 කියන ජෙනරේෂන් එකේ තිබුණ ටෙක්නොලොජි තමයි HSPA කියලා, High Speed Downlink Packet Access කියන එක. දැනටත් අපේ ජනමුදුර ගතනවල අපි ගමන් කරද්දී එක එක සමහර ප්‍රදේශවලදී අපිට පෙන්වනවා 4G කියන ජෙනරේෂන් එකේ ටෙක්නොලොජි වලට සපෝට් කරන ෆෝන් එකක් නම් ඒ 4G නැතුණා අපිට 3G කියලා පෙන්වනවා. එහෙම නැත්නම් HSPA කියලා පෙන්වනවා. එහෙම නැත්නම් HSPA plus කියලා පෙන්වනවා. ඒ මොකුත්ම නැත්නම් සමහරට H කියලාත් පෙන්වනවා. දැන් එන ෆෝන් කලින් තිබුණ තාක්ෂණ වලටත් වැඩ කරන්න පුළුවන් ආකාරයට තමයි හදන්නේ. මේකට කියන්නේ backward compatibility කියලා. 3.5G කියන ජෙනරේෂන් එකේ තිබුණ HSPA high speed downlink packet access කියන එක. ඒ වගේම 3.75 කියලා ජෙනරේෂන් එකක් වෙලා තියෙන එක ඇතුළෙම තව ඊට වඩා දියුණු වෙලා HSPA plus. HSPA plus කියන්නේ evolved high speed packet access. ඒ කියන්නේ මේ තවත් මේ පහසුකම් වැඩි කරලා තියෙනවා. එතකොට මේ frequency range එක මේක වෙනවා 1.6 to 2 GHz. ඒ කියන්නේ GHz 1.6 ඉඳන් GHz 2 දක්වා පරාසයක මේ තාක්ෂණයන් ක්‍රියා කරනවා. ඒ වගේම මේකේ bandwidth එක 2G වලට ඉතාම ඉහළයි. මේකේ යවන්න පුළුවන් 2 Mbps, ඒ කියන්නේ තප්පරයකට මෙගාබිට් දෙකක් යවන්න පුළුවන්. කලින්දී අපි කතා කරේ උඩරිම යවන්න පුළුවන් ඒ තප්පරයකට කිලෝබිට්ස් 64ක්. මේකේ තප්පරයකට මෙගාබිට් දෙකක් යවන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මේ 4G ගැන, 4th generation එක. මේ අපි ඉන්නේ 4G වගේ. ඒ වගේම දැන් ආරම්භයේ වේගන යන්නේ 5G. මේ 4G කියන එක මේ ආවෙත් මෑතක අපිට මතක ඇති කාලයක ආවේ. 3G කියන එක කාලයක් ප්‍රවතුනා. 4G ආවට පස්සේ අපිට සිද්ධ වුණා මේ 4G වලට සපෝට් කරන්න පුළුවන් ෆෝන්ස්, ජංගම දුරකථන සහ මේ ස්මාර්ට් ඩිවයිසස් ගන්න. 3G වලට තිබුණ එකෙන් 4G තාක්ෂණය භාවිත කරන්න බැරි වුණා. මොකද මේ තාක්ෂණය වෙනස්. මේක ඇත්තටම මේ ලෝකයට 4G කියන ජෙනරේෂන් එක ආරම්භ වෙන්නේ වසර 2000 වගේ. ඒ වගේම මේ තාක්ෂණය තමයි LTE ප්‍රධානම යූස් කරන ටෙක්නොලොජි එක. LTE, ඒ වගේම WiMAX කියලා තියෙනවා. WiMAX ගොඩක් දුරට භාවිතනවා අඩුයි. LTE and long term evolution කියන එක. WiMAX කියන්නේ worldwide interoperability for microwave access කියන එක තමයි WiMAX කියන්නේ.
LTE තමයි බහුලවම භාවිත වෙන තාක්ෂණය. මේ frequency range එක 2.8 GHz නේ. කියන්නේ GHz 2 සිට 8 දක්වා පරාසයක මේ තාක්ෂණය භාවිත වෙනවා. එලට bandwidth එක ඉතාම ඉහළයි. අපි 3G වල කිව්වේ උඩරිම bandwidth එක 2 Mbps. ඒ කියන්නේ තප්පරයකට megabits 2ක ප්‍රමාණය. නමුත් මෙහි LTE වල යන්න පුළුවන් තප්පරයකට gigabit එකක ප්‍රමාණයක්. ඒ කියන්නේ megabyte එකක වගේ 1000 ගුණයක් තප්පරයට gigabit එකක් දක්වා ප්‍රමාණයක යන්න පුළුවන්. මේකට මේ 4th generation එකට දින තවනමක් තමයි streaming era කියලා. stream කරනවා කියන්නේ අපි streaming කියන්නේ අපි ගොඩක් වෙලාවට මේ අන්තර්ජාලයේ තියෙන පහසුකම් භාවිතා කිරීම. online අපි මේ YouTube ඒතර social media ඒ වගේ මේ internet features භාවිත කරන එකට මේ streaming කියලා කියන්නේ streaming era කියන්නේ දැන් හැම කෙනාම මේ ජංගම දුරකථන එහෙම නැත්නම් මේ smart devices යොදාගෙන මේ streaming කරන යුගයක්. ඒ හින්දා තමයි streaming era කියන්නේ. ඊළඟට අපි යමු මේ 5G කියන එක ගැන. 5G කියන්නේ 5th generation. මේ ආරම්භ වෙලා තියෙන්නේ 5th generation. ඒ කියන්නේ ඊළඟට එන්නේ 5th generation එක. මේකට අපි කියන තව නමක් තමයි internet of things. මට IOT era කියලා. IOT කියන්නේ internet of things කියලා අපි දැන් මේ කතා කරන්නේ. හැමදේම smart දේවල් ගැන කතා කරන්නේ. smart devices, smart education, smart school, smart transportation, smart parking, smart shopping, හැමදේම smart. අන්තර්ජාල සම්බන්ධ කරගෙන මේ සියලුම සේවාවන්, ඒ වගේම product and services තම පහසුවෙන් කාර්යක්ෂමව යොදාගෙන තියෙනවා. මේ smart කියන්නේ සුහුරු කියලා සිංහලෙන් මේකට කියනවා. මේ ස්මාර්ට් කියන සංකල්පය තමයි මේ ලෝකයේ හැමතැනම පවතින. මේක ඉතාම පහසු වෙලා තියෙනවා මේ මිනිසුන්ට එදිනෙදා වැඩ කටයුතු වගේම අනෙක් සියලුම දේවල් කරගෙන යාමට මේ තාක්ෂණය භාවිතා වෙයි. එතකොට අපි බලමු මේක පටන් ගන්න 2010 කියන කාලයක තමයි මේ 5th generation එක 5G කියන එක පරීක්ෂණ මොනකව ආරම්භ වෙන්නේ. නොයෙකුත් තැන්වල මේක ඉම්ප්ලිමන්ට් කරලා මේක භාවිතා කරගෙන යනවා. මේකේ තියෙන ටෙක්නොලොජිය තමයි MIMO කියලා. කියන්නේ මල්ටිපල් ඉන්පුට් මල්ටිපල් අවුට්පුට් කියන තාක්ෂණය තමයි මේකේ යොදාගන්නේ. මේ ෆ්‍රීකවෙන්සි රේන්ජ් එක වෙනවා 3 to 30 GHz. ඒ කියන්නේ GHz 3 සිට 30 දක්වා පරාසයක් මේ තාක්ෂණය යොදා ගන්නවා. ඊළඟට මේකේ බෑන්ඩ්විඩ්ත් එක ගත්තා මේ දත්ත සංවේදන දත්ත පරාසය ගත්තොත් 1GB to and higher. ඒ කියන්නේ මේ අඩුම 1GB. ඒ කියන්නේ තප්පරයකට gigabyte එකක ප්‍රමාණය සිට ඊට ඉහළ දත්තයන් සංවේදනය කිරීමට සමත් මේ තාක්ෂණය. GSM ටෙක්නොලොජියකින් වැඩ කරපු කොන්සොලට 3rd generation එකේ ටෙක්නොලොජිය වල භාවිත කරන්න බෑ. එහෙමනම් ඒකට 3G support කරන්නේ නැත්තම් මේ 3rd generation එකේ තියෙන ටෙක්නොලොජිස් භාවිත කරන්න පුළුවන් WCDMA කියන තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් devices මොබයිල් ෆෝන් හරි ස්මාර්ට් devices හරි භාවිතා කරන්න සිදු වුණා. ඒ වගේම LTE කියන තාක්ෂණයත් එක්ක 4th generation එකේදී අපිට 3rd generation එකේදී භාවිතා කරපු මොබයිල් ෆෝන්ස් එහෙම නැත්නම් ස්මාර්ට් devices භාවිතා කරන්න බැරි වුණා. ඒ කියන්නේ මේ තාක්ෂණයේ දියුණුවක් සමග ඒ දියුණු වෙන තාක්ෂණයට කලින් තාක්ෂණයේදී යොදාගත් දුරකථන උපාංග භාවිතා කරන්න බෑ. ඒ වගේ නමුත් දැන් 3G 3rd generation එක ආපු මොබයිල් තියෙනවා. ඒ කියන්නේ මේ WCDMA කියන තාක්ෂණය භාවිතා කරපු 3rd generation එක ආපු මොබයිල් ෆෝන් වලට 2nd generation එකේ තාක්ෂණයන් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම 4G කියන generation එක ආපු මොබයිල් 3rd generation එකේ වගේම 2nd generation එකේ ටෙක්නොලොජි වලට support කරනවා. LTE signals එහෙම නැත්නම් මේ ජාලය නැති අවස්ථාවේදී මේක automatically ස්වයංක්‍රීයව 3rd generation එකේ තියෙන ටෙක්නොලොජි තියෙන තාක්ෂණයට මේ ජාලයට මාරු වෙනවා. ඒක තමයි අපිට 4G නැතු වෙලාවට 3G කියලා පෙන්වන්නේ. එහෙම නැත්නම් HSPA+ එහෙම නැත්නම් HSPA කියලා පෙන්වන්නේ. මේ 3G HSPA HSPA+ කියන්නේ 3rd generation එක ගැන. 3rd generation එකේ ටෙක්නොලොජි එකට automatically යනවා. එහෙමත් නැතුනම් අපිට 2nd generation එකේකටත් මේක automatically මාරු වෙනවා. ඒ වෙලාවට තමයි H කියලා මේකේ පෙන්වන්නේ. මේ දැනට තියෙන තාක්ෂණයේ සිට ආපස්සට පරණ තාක්ෂණයන් වලට මේ ඔටෝමැටිකලි ස්විච් වෙන එක. ඒ කියන්නේ නැත්තම් මේ ස්වයංක්‍රීය සම්බන්ධය මට කියන්නේ බෑක්වර්ඩ් කම්පැටිබිලිටි කියලා. ඒ කියන්නේ ලේටස්ට්ම ටෙක්නොලොජි එකේ. ඒ කියන්නේ දැන් තියෙන නවීනතම තාක්ෂණයේ සිට පරණ තාක්ෂණයන්ට මේක වල වැඩ කිරීමේ හැකියාව තමයි බෑක්වර්ඩ් කම්පැටිබිලිටි. ඒ කියන්නේ මේක
ඉතාම මේ වැදගත් මේ මොබයිල් කමියුනිකේෂන් වල. ඒකට හේතුව තමයි මේ එක්වරම ප්‍රදේශයක් නැත්නම් රටක් ගත්තම එකවරම ඊළඟ තාක්ෂණය, ඒ කියන්නේ නැත්නම් ඊළඟ ජෙනරේෂන් එකේ තාක්ෂණය මේ සම්පූර්ණ රට තුලම කලාපය තුලම ස්ථාපිත වෙන්නේ නැහැ. කාලයක් යනවා. ඒ නිසා තමයි එහෙමනම් ඒ 4G network එකක් තියෙන කලාපයේදී 4G වල වැඩ කරනවා වගේම 4G නැති කලාපයන් වල 3G එහෙම නැත්නම් 2G ජාලයන් තියෙනවා. ඒවට අනුගත වෙලා ඒවයිදී ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයට තමයි මේ නවීන තාක්ෂණයන් හඳුන්වා දීලා තියෙන්නේ. දැන් ඔබට අදහසක් එනවා ඇති මේ G අකුරෙන් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ ජෙනරේෂන් එක 2G, 3G, 4G, 5G කියන්නේ මොකද්ද? ඒ වගේම මේ අනිත් මේ ටෙක්නොලොජි ගැන LTE, WCDMA මේ කියන්නේ මොකක්ද කියන එක දැන් ඔබට පැහැදිලිව වැටහෙනවා ඇති.